දේශනාව ගැන නොතේරෙනමක් තියෙනවා නම් අහන්න වෙලාව හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස. මයි ජීවිතේ සාමාන්‍යයෙන් මේ ප්‍රායෝගිකව දැන් යෙදෙන ගැටලුවක් ආශ්‍රයෙන් මම අහන්නේ. දැන් ස්වාමීන් වහන්ස අපි එකට දැන් වැඩ කරන කාලෙත් අපිත් එක්ක එකට වැඩ කරපු මැනේජර් කෙනෙක් ඇතරම ඉන්නවා. දැන් එයා ඒ කාලෙත් හැම වෙලේම කරන්නේ එක එක්කෙනා එක රණ්ඩු වෙන එක. දැන් ඉතින් අපි පෙන්ෂන් අපිට වඩා ගොඩක් වයසයි. ඉතින් දැන් ඇත්තටම දැන් මගේ මේ පෙරදා යාළුවෙක් ඇහුවා එයා ගැන මොකද තොරතුරු මේ කිට්ටුව ඉන්න කෙනෙක්. නමුත් ස්වාමීන් වහන්ස දැන් එයාව මම උපාදානය කරගෙන තියෙන්නේ ඒ රූපේ මතක් වෙනකොට නම කියනකොට කෙලින්ම ඉතින් රූපේ මතක් වෙනවා. ඒ සිතුවිල්ල තියෙන්නේ මේ දැන් එයා එක කතා කරොත් හැම වෙලේම එයා කාගේ හරි වැරද්දක් කියන්නේ කාට හරි බනිනවා ඒ වගේ දේවල් තමයි එයා කතා කරන්නේ. මේ හොඳ දෙයක් හැටියට නෙමෙයි දැන් මම දැන් ධර්ම මාර්ගයේ මේ විදිහට යනවා දැන් ඉතින් අපිට මේ කාලේ කරගන්න තියෙන්නේ ඒ දේ නේද කියලා කිව්වත් ඒකත් වැරදි විදිහට දැකලා සමහරවල් ස්වාමීන් වහන්සේලාට දොස් කියනවා. ඒ වගේ තමයි එයාගේ ඒ චරිතය. ඉතින් ස්වාමීන් වහන්ස දැන් ඕක මට අර මෙනෙහි කිරීම පැත්තෙන් ටිකක් හිත හදාගන්න පුළුවන්. මම ඇත්තටම දැන් එයා එක කතා කරන්නේ නැහැ. සමහරවල් මං හිතනවා මං කරන්නේ වැරද්දක්වත් කියලා වෙලාවකට හිතෙනවා. නමුත් මං කතා කරන්නේ මොකද කතා කරොත් ඊට පස්සේ දවස් ගාණක් යනකම් ඒක ඒක වද දෙනවා හිතට. මේ ස්වාමීනාංශ ඒක ඒ වගේ දෙයක් උදාහරණයක් විදිහට අරගෙන පැහැදිලි කරලා දෙන්න ස්වාමීනාංශ ඒක කොහොමද මේ පංච උපාදානස්කන්ධය ඇසුරින් ඒක කොහොමද එයින් මිදෙන්නේ ඒක අතාරින්නේ කියන එක. හොඳයි ප්‍රශ්නේ ප්‍රායෝගිකයි. ඉතින් කාටත් එහෙමයි මෑණි ඔබතුමී විතරක් නෙවෙයි අපි මටත් එහෙමයි. මන් දකින්න පැත්තක් තියෙනවා මෙහෙම මේක ඇත්තටම බුදුහාමුදුරන්ගෙන් ඉගෙන ගත්තේ මගේ පැත්තක් නෙවෙයි. ශ්ලෝකේ මේ ගමනාම අපිට යන්න මෑණියනි අපිට යන්න බෑ හැමෝත් එක්කම එකට එකතු වෙලා හැමෝම මේ ගමනේ අපිට එක් කරගෙන යන්න බෑ වගේම හිතාමතා තරහ වෙලා යන්නත් බෑ. එතකොට යම්කිසි කෙනෙක්ට අපේ චින්තන පරාසය තේරෙනවා නම් ඒ වගේ ඇත්තම ආශ්‍රය කරන ඇසුරු කරන එක හොඳයි. එහෙම ආශ්‍රය කරන එක සුදුසුයි. යම්කිසි කෙනෙක්ට අපේ හිතය තුළ තියෙන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන එක යම් ප්‍රමාණයකින් හෝ තියෙන ඒ ප්‍රමාණය හඳුනා ගන්නට අමාරු නම් ඒ ඇත්තන්ට ජීවිතේ දෙන එක හොඳයි මං හිතන්නේ. ඔකට මම උදාහරණයක් ගන්නෙ අර තථාගතයන් වහන්සේ වැඩ ඉන්නකොට හාමුදුරුවරු දෙපිරිසක් ප්‍රශ්නයක් හදා ගන්නවා. මේ ඇති දෙයකට නෙවෙයි වතුර වාජනයක ඉතුරු කරා කියලා බොහොම පොඩි කාරණාවකට විනය ප්‍රශ්නයක් හදා ගන්නවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ එකිනෙකාට ගරහන්න එපා මෙහෙම කරගන්න එපා මෙහෙම මෙහෙම කියලා. අරගොල්ලෝ කියනවා මේ ඔබanse ඔබanse ගේ පාඩුවේ ඉඳහමදට අපි අපේ විවාදය කරගෙන ඉවරයක් කරගන්නම් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඊට පස්සේ මුකුත් කියන්න යන්නේ උන්වහන්සේ වඩින. මේක තේරුම් මෑණියනි යම් කිසි කෙනෙක්ට කොච්චර යහපත හෝ සුභ සිද්ධිය කියන එක තිබුණා වුණාට එයාට ඒදී අල්ලන්න තේරෙන්නේ නැත්තම් එයාට ඒ ලෝකෙ දෙන එක හොඳයි මං හිතනවා. හැබැයි සමහරක් වෙලාවට අපිට එයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට එයා කරන වැරදි අපි වැරද්දක් හැටියට දන්නේ එයා කළාට පස්සේ වෙන්න පුළුවන්. ඒක හරිම ලස්සන කතාවක්. ඒ කියන්නේ මේක වෙන කෙනෙක්ට වැරද්දක් කරන්න ආරාධනා කරනවා කියන එක නෙවෙයි මේකේ තේරුම. නමුත් යම්කිසි කාරණාවක් වැරදි කියලා අපි නොදන්නවා වෙන්න පුළුවන්. ප්‍රායෝගික උදාහරණ අපි දැක නොතිබ්බා වෙන්න පුළුවන්. එක්තරා විදිහකට ඒ කෙනෙක් ඒ විදිහ වැරද්දක් සිදු කරන තාක් කල්. එතකොට ඒ කෙනා අපිට නිහඬ ගුරුවරයෙක් වෙලා ඉන්න පුළුවන්. නිහඬ ගුරුවරයෙක් වෙන්නත් පුළුවන්. අපේ ජීවිතේ හදාගන්න තියෙන දෙයක් අපිට උගන්වපු කෙනෙක් හැටියට. හැබැයි ඒකට ස්තුතියක් ගන්න තරම් හෝ ස්තුතියක් කරන්න තරම් එයා සුදුසු කෙනෙක් නොවෙන්න පුළුවන්. මොකද ඒ ස්තුතිය හෝ ඒ ගෞරවාදරය දරන්න තරම් එයාට
නොතේරෙන මනසක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මෑණියනි අපිට අපේ කරුණාව යාට බෙදන්න බැරි කමක් නෑ. තථාගතයන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලාට විවාදේ කරගන්න කියලා දීලා උන්වහන්සේ වැඩලා ගියාට උන්වහන්සේ හිතේ තෙතිපිච්ච කරුණා මෛත්‍රිය ප්‍රියතු කෙනී තෙතිපිච්ච මෛත්‍රිය නැති වුණේ නැහැ. ඒතන්ට ඒ කියන කාරණාව කියන්න සුදුසු වෙලා වෙනකන් තථාගතයන් වහන්සේ පැත්තකට වුණා. මොකද නීවරණ වලට යට වෙච්ච කෙනෙක් මේ නීවරණ වලට යට වෙලා ඉන්න තාක්කල් තමන්ගේ යහපත හෝ අනුන්ගේ යහපත හෝ මේ තමන්ගේ අනුන්ගේ කියලා කියන මේ දෙපිරිසීම යහපත තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඒක එහෙම තමයි. එතකොට ඔය වගේ සිද්ධි අපිට ඇත්තටම සමාජය තුළ තියෙන පුළුවන්. ඍණවාදී විදිහටම සමාජයේ තියෙන දේවල් දකින ඒව මාස්ටර් කරන ඇත්ත ඕන තරම් ඉන්න පුළුවන්. ඒතට අපි හිතනවා නම් අපේ යුතුයකමක් තියෙනවා යහපතක් පෙන්වන්නට ඕන යහපතට යන මාර්ගය පෙන්වන්නට ඕන කියලා ඇත්තටම හොඳ කුළුණු කුළු හිතක්. නමුත් ඒ දේ කරන්නට ඕන අවස්ථාවක් එන්න පුළුවන් මන්නේ. ඒ අවස්ථාවට විතරක් කියන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මගේ නම් අදහස. මගේ ඇත්තටම තියෙන සිතුවිල්ල ඒක. ඕනම කෙනෙක් මේ ලෝකේ කරුණු කාරණා කරනකොට යට වෙලා ඉන්න මද වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි තරුණ මදි. අනිත් එක තමයි යෞවන මදි. අනිත් එක තමයි ආරෝග්‍ය මදි. ඔය කියන මද තුනේ අයින් වෙන දවසකුත් එනවා. ඕනම කෙනෙක්ට වෙන්න. අන්න ඒ වගේ දවසට අහන්ට හිත නැමෙන. ඒකයි මේක වෙනස. ඒ වගේ දවසකට කියන්න පුළුවන් නම් ඊට මෙහා ඒකේ නා කරාපු වැරදි අපිට මෙනෙහි වෙන්න පුළුවන්. අපිට වෙච්ච අකටයුතුකම් මෙනෙහි වෙන්න පුළුවන්. නැවත නැවත අපේ හිතත් මතක් කරලා දෙන්න පුළුවන්. හැබැයි පන්නරයක් ගන්න ඕන අර සල්ලේක සූත්‍රයේ කියන්නේ ඒ ඇත්තෝ ඒ වගේ වැරද්දකට මම නම් මගේ ජීවිතය තුළ කවම කවදාකවත් ඔහොම එකක් කරන්නේ නැහැ කියලා. එහෙම කියලා හිතලා ඒ සිතුවිල්ලට එතනම ධර්මාවලේපණය කරලා පැත්තකට කරලා තියෙන එක හොඳයි. ඊළඟ අවස්ථාවකදී අපිට ඒ වගේ සිතුවිල්ලක් එනකොට අපේ හිත මතක් කරලා දෙයි මම මේකට උත්තර බඳලා තියෙනවා මීට කලින් කියලා. ඉතින් මේ මතුවෙන්නේ ඇතරම කියනවා නම් අපි උපාදානය කරගෙන ඉන්න එක තමයි. ඒක අපි දන්නේ නැහැ මෑණියනි. අපි උපාදානය කරගෙන ඉන්නවද කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. ඔය වචන ටිකත් ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හන්දා. ඕ උන්වහන්සේගේ ශ්‍රාවකෙක් දේශනා කරපු හන්දා. ඒකට දැන් අපිට අවස්ථාව තියෙනවා අපේ තියෙන අපි මේ ඉදිරියේ පොඩ්ඩක් බලමු කතා කරන්න අපේ තියෙන මතකය හරහා සකස් කිරීම හරහා ආදී හඳුනා ගැනීම ඒ වගේ දේවල් වලින් පවා අපි අල්ලගෙන තියෙන මොන දේවල්ද හෝ ඒ අල්ලගෙන තියෙන මොන ආකාරයෙන්ද කියන. එතකොට අපි දුක් ඇති කරගන්නවා නම් ඒ දෙයට ධර්මාවලේපණයක් කරන්න අපිට අවස්ථාවක් හම්බෙන්නේ. ඒ දේ බැහැර කරගන්න විදිහට හිත සකස් කරගන්න අපිට අවස්ථාවක් හම්බෙන්නේ. ඒ දෙයින් විදහස් වෙන්න අපිට අවස්ථාවක් හම්බෙවි කියලා විශ්වාස කරනවා. ඒසේම වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි. දැන් එයා ඇත්තටම ස්වාමීන් වහන්ස දැන් මොන තරුණ ජවයක්වත් කිසිම දෙයක් නැහැ. දැන් අසනීපත් වෙලා ඒව දැන් අසරණ වෙලා ඉන්නේ. දැන් එයාට ඇත්තටම කිසිම එකට වැඩ කරා කියලා ඒ යාළුවෙක් නැහැ. කවුරුත් නැහැ. දැන් මං ඇත්තටම අනුකම්පා කළා එයා බලන්න ගියා මම මහත්යත් එක්ක. ඉතින් ඇත්තටම දැන් එයා ඔය ධර්මය ගැන කතා කරනකොට එහෙම අනේ මන් දන්නේ නැහැ නේ මොනවද පුත් කියලා මම බණ පොත් ගොඩකුත් ගිහින් දුන්නා. දැන් දානියම් මානියක් දෙන්නේ නැහැ මම පස්සේ ලෑස්ති කරලා දුන්නා මේ ළඟ මෙහිණි ආරාමයක් තියෙනවා. එතන කතා කරලා දුන්නා. එතනත් එක දවසක් දානි දීලා රණ්ඩු වෙලා එතනින් අයින් වෙලා. ඉතින් අර දැන් මං ඇත්තටම දැන් කිසි සම්බන්ධයක් නැහැ. නමුත් හිතට ටිකක් අර අපහසුතාවයක් දැනෙනවා කරන්නේ වරදක්ද කියලා. නමුත් ඉතින් ස්වාමීන් වහන්සේ එයාව අර හොඳ මේවා එකට ගන්න අමාරුයි දකින්නේ වැරදි පැත්තමයි හැම වෙලෙම මොනවා කරත්. එතකොට ස්වාමීන් වහන්සේ ඒකෙන් මම් මිදෙන්නේ කොහොමද? අමේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඔක්කොම නිවන් දැක්ුවේ නැහැ. සමහර කෙනෙක් සෝතාපන්න වුණා. සමහර කෙනෙක් සකෘදාගාමී වුණා. සමහර කෙනෙක් අනාගාමී වුණා. සමහර කෙනෙක් රහත් වුණා. සමහර කෙනෙක් පෘථග්ජන විදිහට මෙහිටියා. කොසල් රජුර මොකද වුණේ? අපි අහලා තියෙනවද කොසල් රජු මාර්ගඵල ලැබුව කියලා? නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ බොහොම කිට්ටුවෙන් හිටියේ. එහෙමයි. දේවදත්තය. හැබැයි උන්වහන්සේ තමන් වහන්සේට කරන්න පුළුවන් උදව්ව ඒ පුළුවන් අවස්ථාවේදී කළා මෑණියනි.
මං හිතනවා අපිට පුළුවන් ප්‍රමාණය ඒක කියලා. ඉතින් අපේ පැත්තෙන් අපි එයාගේ අතීතයට අතීතයේ ලකුණක් දෙන එක හොඳයි. ඉතින් අතීතයේ සිද්ධ වෙච්ච දේවල් මේ වගේ ඒ වගේ ක්‍රියාකාරීත්වයන් තියෙන්න පුළුවන්. ඒක වෙනයි ඒක එයාගේ ස්වභාවය. අපි මුහුණ දෙන්න බලමු මෑණියනේ. ඒක අලුත් දෙයක් හැටියට අලුත් අත්දැකීමක් හැටියට මේකයි සතිපට්ඨානය තුල අපිට උගන්වන පුදුමාකාර කතාව අපි මොහොතින් මොහොත විනාශ වෙලා උපදින අය කියන එක බලන්න මේ 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 හැම තැනකම තියෙන්නේ සමුදය වය සමුදය වය සමුදය වය ඔහොම කතාවක් තියෙන්නේ හට ගැනීමක් තියෙනවා නිරුද්ධ වෙන්නක් තියෙනවා ශරීරය ගැන කියන වේදනාව ගැන කියන සංඥාව ගැන සංස්කාර ගැන කියලා කියනවා එතකොට මෑණියනේ අපි ඒ කියන කතාව අපේ ජීවිතයට ඇදලා දා ගන්න ඕන ඈඳ ගන්න ඕන පුරුදු කර ගන්න ඕන කියන එකයි මගේ නම් අදහස. එහෙම වුණාම අපිට අර අතීත සිද්ධියට ඒව එන්න පුළුවන් හිතට. මට වුණත් එන්න පුළුවන්. අපි උදාහරණයක් හැටියට කියන්නත් පුළුවන්. ඔයත් එක්ක බණ කියනකොට සාකච්ඡාවේදී වුණත් ඒ වගේ කාරණාවල් මම එළියට ඇදලා ගන්න වුණත් පුළුවන්. හැබැයි ඒ කාරණාවට එහා අපි ඒ දේ තුලින් ක්ලේශයකට යනවාද නැද්ද කියන එක තමයි මේකෙන් හොයන්න වෙන්නේ. ඒ දේ මතක් වෙන එක අපිට සිහියක් ප්‍රමාණයකට ගන්න පුළුවන් නම් එපමණයි. ඒ දේ මතක් වුණා කියලා ඒක අකුසලයක් නෙවෙයි. මම පැහැදිලිවම කියන්න ඕන. රාග දෝෂ මෝහ කියන ඒවා මේ ලෝකයේ තුල තියෙන දේවල්. ඒ දේවල් දැක්කා හෝ හඳුනා ගත්තා කියන්නේ වැරද්දක් නෙවෙයි. නමුත් ඒවට යට වුණා කියලා කියන්නේ වැරද්දක්. ඒකයි සංසාරගත වෙන්න හේතු. ඒකයි දුක් ඇති කර ගන්න හේතු. එතකොට අපිට දේවල් මෙනෙහි වෙන්න පුළුවන්. ඒ හිතේ හැටි. එයාට යහපතක් කරන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් ඒක නෑ ඒක කරන්නේ නැහැ. අර පාරුව හදාගත්තට පස්සේ අපි ගඟෙන් එතර වෙනවා. ඊට පස්සේ පාරුව අතහැරලා දාලා ගොඩ බිමේ ඇවිදගෙන යන්න වෙනවා. ඒ වගේ දෙයක් අපිට ජීවිතය තුළ කරන්න වෙන්න පුළුවන් මෑණියනි. එහෙමයි. යම් අවස්ථාවන් වලදී අපිට උදව් උපකාර කරන්න අවස්ථාවක් හම්බ වෙයි. ඒක පුළුවන් උපරිමයෙන් කරනවා. මුළු හිතින්ම කරනවා. කිසිම කිසි දෙයක් නෑ නමුත් වෙනස් වීමක් බලාපොරොත්තු වෙන්නේ නැතුව. ඒ වෙනස් වෙන එක අපි ඒ කෙනාට බාර දෙන්නේ. මම දකින්න බුදුරජාණන් වහන්සේගේ වෙනස මේකයි. උන්වහන්සේ අපිට දේශනා කරන ධර්මය හැබැයි අපි මාර්ගඵල ලැබත්වා කියන එක උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ නැතුව. හැබැයි දුකින් නිදහස් වෙන එකට තමයි අපි යොමු කරන්නේ. හැබැයි බලාපොරොත්තු වෙන්නේ නැතුව. අන්න ඒ වගේ මෑණියනේ. අපිට ඒ වගේ දේවල් මතක් වුණාට කමක් නැහැ. සිහිපත් වුණාට කමක් නැහැ. ඒ කාලේ සිහිපත් වීම අපිට දුකක් හදලා දෙන්න හේතු වෙන්න පුළුවන්. සමහරක් විට ඇඟ කිලි පොලන්න, ඇඟ වෙවුලවන්න හේතු වෙන්නත් පුළුවන්. ඇත්තම කතාව මේ කියන්නේ. මම තේ තරුණ කාලේ හැටියට මහනුවර තරුණ කෙනෙක් හැටියටනේ. ඒ වගේ සිද්ධි මටත් මතක් වෙනකොට බොහොම ප්‍රශ්න තිබිච්ච අවස්ථාවක් බොහොම ප්‍රශ්න තිබිච්ච අවස්ථාවක් හැබැයි පසු කාලීනව ඒ වගේ දේවල් මතක් වෙච්ච එක මට දාගන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ අතීතයේ දෙයක් මතක් වුණේ කියලා ඒ කියන්නේ ඒ මට සතිමත් වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් එතනමයි ඒකේ නිදහස තිබ්බේ ඒ දුකේ නිදහස තිබ්බේ මොකද මේ මම මතක් කරන්නේ අතීතයේ වෙච්ච දෙයක් වර්තමානයේ ඒක නැහැ ආගේ කියන තැනට අපිට එන්න පුළුවන් නම් මෑණියනි මං හිතනවා අපි උපාදානයෙන් නිදහස් වෙලයි කියලා. අන්න එතන තමයි අර තියෙන්නේ මනස සතිපත්චුපට්ඨිතා කියන තැන. සතිමත් වෙලා ඉන්න. හැම එකක්ම කමටහනක් වෙලා තියෙනවා. හැම දෙයක්ම අරමුණක් වෙලා තියෙනවා. හැම කෙනෙක්ම අරමුණක් වෙලා තියෙනවා. අතහරින්න අවස්ථාවක් ඇත්තේම නැහැ. මම දැන් මෙතන. එච්චරයි. එහෙමයි සයිනස්. තේරුම් බොහොම පිං ඔබවහන්සේට තෙරුවන් සරණයි. නැයි. ස්වාමීන් වහන්ස මං පොඩි ප්‍රශ්නයක් අහන්නද? එහෙමයි. ස්වාමීන් වහන්ස දැන් අපිට අපි කියමු දැන් අපිට කැමති කෙනයි අකමැති කෙනයි දෙන්නේ දැක්කහම එන ගති වේදනා දෙක තුලට සති සම්පජන්යෙන් ගියොත් දෙන්නවම අන්තිමට පේන්නේ එක විදිහට නේද? ආව් පැහැදිලිද? කිසි වෙනසක් පේන්නේ නැහැ අන්තිමට ඒ ඇතුළට ඒ ගති වේදනා තුළට ගියහම සති සම්පජන්යෙන් දෙන්නගේ කිසිම වෙනසක් පේන්නේ නැතිකොට තමගේ හිත හදා ගැනීමට ඉතාමත් පහසුයි.
මං හිතන්නේ ඒක හරිද. අපි දකින්න එක කෝණයක් තියෙන්න පුළුවන් ඒ පැත්ත තමයි. মানে ඒ පැත්තත් වැරදි නැහැ. අපිට එහෙම දකින්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම හරිමයි ඒක. මේ දෙක තුලම දැන් හිතන්නකො ඔබතුමිය ওই දකින්න එක අපි හිතමුකෝ කොහොමද කියන්නේ? ධාතු හැටියට බලුවයි කියන්නේ. එහෙම නැතිනම් ශාරීරික කොටස් හැටියට බලුවයි කියන්නේ. අර කෙස්සොම් නේද තාදී වශයෙන්. එහෙම බලනකොට ඒ ඒ ඒ දෙකේ ඒ දෙදෙනා තුලම තියෙන එක කාරණාවක් දෙදෙනා කියන ඒ සංඥා දෙක දීලා තියෙන්නේ අපි අපි විසින්. ඉතින් අර අර ආකාරයෙන් දකිනකොට අපිට ඇත්තටම දකින්න පුළුවන්කම තියෙනවා දෙන්නම එක්කෙනෙක් කියලා. ඒකට මෙතන ඇත්තටම කෙනෙක් නැහැ කියන එහෙම එකක් අපිට මෙනෙහි කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ඇත්ත. සාදු සාදු සම්මාන मगे प्रश्न उदाहरण අපි දරන මතේ මත තමයි මං හිතන්නේ ඒක අපි හැම වෙලාවෙම මේ හරිද වැරදිද කියලා ගන්න කියන එක නිකන් අර අපිට ඒක කිසියම් දෙයක අපිට මධ්‍යස්ත විදිහෙන් අපි බලනවා නම් ඉතින් අපි ඒකට ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැතුව හුඟක් දේවල් මේ පාලනය කර ගන්න පුළුවන් වගේ මම හිතනවා ඉතින් දැන් අපි සමහර අය ඉතින් වැඩිපුරම රජයට බණිනවා කියමු සමහර අය කැමති ඒක එයා පුද්ගලිකව දරන දෙයක් ඉතින් संस्कार अवसान උන්වහන්සේ මතක් වෙනකොට අපිට අපේ හිතට එන එක්තරා අදහස් සමූහයක් තියෙනවා. අපි හදාගෙන මතකේ තැන්පත් කරගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා. අපේ මිය පරලෝකයේ සීයාපච්චි කියන්නකො. එයාව මතක් වෙනකොට අපේ හිතේ හදාගත්ත වෙනම සමූහයක් තියෙනවා. එතකොට තිෂ්ණතාන් කියන සාංශය සහ අපේ සීයාපච්චි කියන ඒ දෙන්න ගත්තාම අපි ගාව තියෙන අදහස් දෙකක් අපි හදාගෙන තියෙන කාරණා ටික කාරණා වර්ග දෙකක් තියෙනවා. අන්න ඒ වගේ තමයි අපි හදාගෙන තියෙන ඔකට ඉස්සෙල්ලම් කියව වචන තමයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන හැටි ටික පුරුදු කරලා තියෙන විදිය. අතුම කියනවා නම් ඒ පුරුද්දට අනුව තමයි අපි ඒ දේවල් හිතන්න බලන්නේ. ඕක මාළුකී පුත්‍ර සාංශි මෙන්න මෙහෙම කියනවා රහතන් වහන්සේ මාළුකී පුත්‍ර රහතන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා පියං නිමිත්තං මනසිකරවතෝ සාරත් චිත්තං වේදේති තංචේ අජ්ජාසාය තිටති පියං නිමිත්තං මනසිකරවතෝ. එතකොට අපි මෙනෙහි කිරීමට ලක් කරන්නේ ප්‍රිය වූ නිමිත්තයි. මේ දකින්න දේ තුල ප්‍රිය වූ ස්වභාවයයි. උදාහරණයක් ඇටියට මම මෙහෙම කරලා ෆෝන් එක බලනවා මේක අර මැසේජ් එකක් ඇවිල්ලා තියෙන හින්දා දැන් අරුපාස සම්ම කෙනෙක්ගේ කෙනෙක්ට එතකොට හිතන්න පුළුවන් ආ ස්වාමීන් වහන්සේ අපි වැඩසටහන කරන අතර මැසේජ් එකක් ගහනවා නේ. එහෙම එකක් තියෙනත් පුළුවන්. එතකොට ඒ තමයි ඒ වගේ අවස්ථාවකට හිතන්න හෝ මෙනෙහි කරන්න හිත පුරුදු කරලා තියෙන ස්වභාවය. ඒ වගේ අවස්ථාවකට ප්‍රතිචාර දක්වන්න හිතේ හදලා තියලා තියෙන සැකස් කිරීම. සකස් කිරීම මේක. එතකොට අපි මේ කියන සතිපට්ඨානය තුනේ ඉගෙන ගන්න අන්න ඒව මොනවද කියලා. මොකද ওই සකස් කිරීම ටික හන්දයි අපි දුක හදාගන්නේ. ඇතම කියනවා නම් ওই සකස් කිරීම වල හිඳ තමයි අපි ඒව හඹාගෙන යන්නේ. अंतर्जाले हरी मुनवागे हरी सोशल मीडिया हरी कम समाज हरी कम तीन राज्य बनी दिवल बनी बल अपने ලෝකයේ පුරව ගන්නවා එයාගේ සංස්කාර වලින් එයාගේ ඌමනාවල් වලින් එයාගේ ඕනෑපාකම් වලින්
ඒකින් දුක් ඇති කරගන්නේ. එතකොට අපිට එහෙමයි මේ 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 කියන ගමන තුල පුරුදු කරලා දෙන්නේ අපේ ඒ තියෙන උපාදානයන් මොනවද, අල්ල ගැනීම මොනවද, ඒ මල්ලා ගැනීමක් නැතුව ඉන්න කොහොමද කියන එක. ඒක හරිම සරලයි. ඔව් ස්වාමීනි, මොකද මම මේ උදාහරණයකට වාක්‍ය දැන් මම අර මෙහෙ ඇවිල්ලා දැන් මාස 3ක් විතර නේ. එතකොට දැන් මගෙන් අපේ මේ ඥාති වෙන නංගි මල්ලි කෙනෙක් මේ ලංකාවේ ඇත්ත තත්ත්වය කියන්න කියලා එවලා තිබ්බා අපේ අර ෆැමිලි WhatsApp group එකේ. ඉතින් මම ලියලා ඇරියා, ඉතින් මෙහෙමයි පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා, ඉතින් කියන තරම්ම ලොකු වෙගුත් නැහැ කියලා. එතකොට ඒකට විරුද්ධව තට්ටක් ගාලා දෙතුන් දෙනෙක් දාලා තියෙනවා, ඔයා දෙරණ නිවුස් බලන්නේ, ඔයා ආණ්ඩුවට කඩේ යනවනේ. ඉතින් මම මධ්‍යස්ථව ලියලා ඇරියි. ඒක තමයි අර ඒගොල්ලෝ එක එකිනෙක අය මම හිතන්නේ දකින විදිහයි. ඔය හැම දෙයකම මං හිතන්නේ තියෙන්නේ ධර්මයේ පැත්තේ වුණත් කොයි දේක වුණත්. ඒකයි අර ගොඩක් වෙලාවට කියන්නේ අර අර කතා බහ කරන්න පුළුවන් නම් ධර්මය කියලා. ඇත්තටම අද අද කියන අර පෙළ දහම නෙවෙයි, ප්‍රායෝගිකව අත්දකින්න දහම ගැන කතා කරන්න කියනවා. එහෙම නැතිනම් නිහඬ වෙන්න කියනවා. ඔය තැන් දෙකේදී විතරක් ඇත්තටම ඒ තැන් හරිම ලස්සනයි, හරිම හරිම නිහඬ නිස්කලංකයි. එහෙම නැති වුණොත් එහෙම ආපෝ මාර්ගාලකුට දෙන්නේ. සම්බන්ධ නොවී හිටියාම හරි. ඉතින් ඒ වගේ අවසරයි. අවසරයි ස්වාමීන් වහන්ස, අර ආනාපානේ බලනකොට ස්වාමීන් වහන්ස අපිට යම් කිසි වෙලාවක නිකන් හුස්ම රැල්ල නිකන් නොදැනී වගේ යන වෙලාවක් තියෙනවනේ. ඒ වෙලාවට ඊට අදාළ රූපයට තියෙන උපාදානේ නැතිව යන හින්දාද එහෙම වෙන්නේ ස්වාමීන් වහන්ස? අපිට එහෙමත් ඕනනම් හිතන්නත් පුළුවන්, එහෙම නැතිනම් ඕ ඒකත් ඇත්ත කියනත් පුළුවන්. මම ඊට කලින් හිතපු නැති එකක්. නමුත් එහෙම වෙන්න පුළුවන්. ඇත්තටින් අපි රූපයට ඇලිලා ඉන්නේ සුඛ හෝ දුක්ඛ හෝ කියන හැටියටනේ, සැප හෝ දුක් හැටියටනේ. නමුත් ඒ දෙකේම නැතු උපේක්ෂා කියන ගණයට හිත ගන්න පුළුවන් කම තිබ්බොත් එහෙම. ඉස්සෙල්ල ශරීරේ නොදෙනී යයි, ඊට එකම ආනාපානයත් නොදෙනී යන්න පුළුවන්. ඔය එහෙම එකක් අපිට පුරුදු කරන්න පුළුවන් කමක් තියෙනත් පුළුවන්. ඔය එක හරි තමයි. එහෙමයි. හරි, ඕම් පින් ස්වාමීන් වහන්සේ.